गंबा मेडिकल स्टूडेंट असोसिएशन की अद इक रही पसर विद्या पाठ व्योमुखी को मूल्य व्योमुखी व्योमिया संपत्ति व्योमिया विशेष पसर सहित प्रमुख वृक्षलता पदरामी क्रमान विशाल भूगोल प्रदेश सरल प्रदेश शाख संपूर्ण विशाल भूमि प्रदेश स्वाभाविक विशाल भूगोल प्रदेश उपनिवर्तन प्रदेश निवर्तन वर्षा वगैरह निवर्तन प्रधान इतकोट अभी निवर्तन वनांतर सामान्य वार्षिक वर्षापतने निवर्तन वर्षा वनांतर सामान्य वार्षिक वर्षापतने मिलीमीटर तिथा निवर्तन वेड़ वनांतर सामान्य वार्षिक वर्षापतने मिलीमीटर तिथापत्रण इतकोट निवर्तन वेड़ वनांतर विशेषता मस हयातक कैपीपीन वेड़ कार वार्षिक वर्षापतने सामान्य उष्णते अभियान दिखाने इतना मतगतिया मतगतिया मुखद एम सी समहारेट अटल पूर्वकूर्वा हरियट मुख हाँ हरियटमर्तन वर्षावना सामान्य वार्षिक वर्षापतने ये वे प्रश्न इतने हेमेक मतगतिया निवर्तन वर्षावना विशेष रक्षण स्थरी भवन शाख शाख स्थर वर्षा विशेष रक्षण शाख स्थर भाग विशेष लक्षण स्थरी सामान्य पंदर विशाल काष्ठी शाख वाली स्थरी सामान्य कुड़ा काष्ठी शाख हत सह विशाल शाख संभव इतकोट अभी निवर्तन वर्षा सदाहरित शाख प्रमुख पतनशीली शाख एक वेदिकाले पात्र शाख निवर्तन वर्षा अभिशाख सुलभ निवर्तन वीरी महासर शाख दिन सत्वी सत्व निवर्तन वनांतर व्यूह।
බාහිර විශේෂ රැසක් ඊට අමතරව ආත්‍රපෝදා විශේෂ මිලින 5ක් 30ක් අතර සංඛ්‍යාවක් ඉන්නවා කියලා කියනවා. එතකොට මේ නිවර්තන වනාන්තරවල ඉන්න කුඩා සතුන්ට සතුන් අතර වේශාන්තරණය සුලභයි කියලා කියනවා. ඊට අමතරව විශාල සතුන්ගේ ඇඟිලි දෙකේ කුඩක් සරුමු තියෙනවා කියලා කියනවා. ඉතින් මේ නිවර්තන වනාන්තරවලට මානවයාගෙන් ඇතුළත්ම බලපෑම් ගත්තොත් එහෙම කෘෂිකාර්ය මාත්‍යට විශේෂයෙන් ලංකාව වගේ රටක් ගත්තොත් එහෙම හේන්වගාව හිඳ නිවර්තන වනාන්තර විනාශනය කරලා ලක් කරන අතරතුර මිනිසාගේ සංවර්ධනය ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා තෙදව ගන්න නිසා නිවර්තන වනාන්තර රැස්ම යන්ත්‍රා දුර්වලට අඳුනීමකට ලක් වෙලා තියෙනවා. හොඳයි, ඊළඟට අපිට බලන්න තියෙන්නේ සවානා. සවානා කියුවාම සවානා වියක්ත වෙලා තියෙන්නේ නිවර්තන වනාන්තර වගේම නිරක්ෂයට සමීපව උපනිවර්තන ප්‍රදේශවල. එතකොට මේ සවානාවල සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය ගත්තොත් එහෙම මිලිමීටර 300ක් 500ක් අතර අඩු වර්ෂාකරණයක් තමයි දක්නට ලැබෙන්නේ. ඊට අමතරව මේ සවානාවල සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය ගත්තාම සෙල්සියස් අංශ 24 39 අතර උෂ්ණත්ව පාරසයක් තමයි තියෙන්නේ. ඊට අමතරව මේ සවානාවල මාස 8 9ක ඉහළ කාලයක් දක්නට ලැබෙනවා. මාස 8 9ක ඉහළ කාලයක් දක්නට ලැබෙනවා. තියෙන උෂ්ණතාවය මේ උෂ්ණතාවකල අතර තැනින් තැන ව්‍යාප්ත වෙච්ච ශාක තමයි දක්නට ලැබෙන්නේ. එතකොට මේ ශාක ගත්තාම නියන් කාලයට වගේ ගිලිගැනීම වලට ඔරොත්තු දෙනවා. මොකද මේ සවානාවල තියෙන තනකොළ හොඳින් ගිලිගැනීම වලට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ශාක ගිලිගැනීම වලට වගේම නියන් කාලයට හොඳට ඔරොත්තු දෙන්න අනුවර්තනය වෙච්ච ශාක තමයි තියෙන්නේ. ඊට අමතරව මේ ශාක වල හොඳ භූගත සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ හොඳ මූල පද්ධතියක් තියෙනවා. ඒකට හේතුව තමයි ගිලිගැනීම වලින් පස්සේ ප්‍රරෝහණය වෙන අවශ්‍ය පෝෂණීය ජලය වගේ දේවල් ගන්න තමයි මේ හොඳ භූගත සම්බන්ධ දෙවීමේ වැදගත්කම වෙන්නේ. ඉතින් මේ සවාන ගත්තාම ඊළඟට තියෙන විශේෂ කාරණේ තමයි මේ සවාන වල තියෙන ශාක වල පාත්‍ර ගොඩක් පාත්‍ර වල ශීශ්‍රඵලයේ ගොඩක් පොඩි. දැන් පත්මු කොළේ ගොඩක් පොඩි. ඒකට හේතුව තමයි උත්සේදනය වෙන ජල හානිය කරන්න ඊට අමතරව ශාක භක්ෂකීන් ගෙන්න හානිය කරගන්න මේ ශාක පාත්‍රයේ පොඩි වීම උපකාරයි. එතකොට මේ සවාන වල ඉන්න සතුන් ගත්තාම ප්‍රධාන වශයෙන් මේයක් කොමියෙක් කියලා ගත්තා ප්‍රධාන වශයෙන් මේයන් ඉන්නවා. ඊට අමතරව සිංහ සීබ්‍රවුන් වගේ සතුන් කියලා ගන්න පුළුවන්. මේ සවාන වල ඉන්න සතුන් විශේෂත්වය තමයි ඔවුන් දිගුතුර පාරක්‍රමය සඳහා හොඳ කාර්යක්ෂම සංචරණයක් දක්වනවා. ඊට අමතරව ඔවුන් ගොඩක් ඈත හොඳට දුර පේනවා. කියන්නේ හොඳට දිගුතුර දෘෂ්ටියක් තියෙනවා කියලා තමයි කියන්නේ. එතකොට මේ සවාන වලට මානවයාගෙන් ඇතිලා තියෙන බලපෑම ගැන කතා කරොත් එහෙම ඊට ඈත කාලෙක ඉඳලා මේ සවාන මානව ජනවාසීකරණයට ලක් වෙලා තියෙනවා. ඊට අමතරව ගව පාලනය සිදු කරනවා. ඒ වගේම තමයි සතුන් දඩයම් කිරීම නිසා මේ ශීතපාලින් ග්‍රහණය අඩු වීමකට ලක් වෙලා තියෙනවා. හොඳයි, අපි ඊළඟට බලමු කාන්තාර පිළිබඳව. කාන්තාර ගත්තාම උතුරු දකුණු අක්ෂාංශ තියෙන ආසන්නයේ උදාහරණයක් විදිහට සහරා කාන්තාරය. ඒ වගේම තමයි මහද්වීප මන්දේ ඒකට උදාහරණයක් විදිහට ගෝබි කාන්තාරය වියක්ත වෙලා තියෙනවා. එතකොට මේ කාන්තාර නිවර්තන එහෙම නැත්නම් සෞම්‍ය කලාපික විද්‍යාවක් විදිහට සලකන්න පුළුවන්. මේ කාන්තාර වල උෂ්ණත්වය ගත්තොත් සාමාන්‍ය උෂ්ණ කාන්තාර වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ක් වන්න පුළුවන්. ශීතල කාන්තාර වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 වඩා අඩු වෙන්න පුළුවන්. මේ කාන්තාර ගත්තාම සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 200ට අඩු ප්‍රදේශවල තමයි තියෙන්නේ. එතකොට මේ කාන්තාර ගොඩාක් වෙලාවට මුඩුයි. ඒ කියන්නේ මේවයි ශාක ඇත්තෙම නැහැ කියලා අපිට කියන්න පුළුවන්. ශාක තිබ්බොත් මේවා ගොඩාක් ඈතින් ව්‍යාප්ත වෙලා තමයි තියෙන්නේ. පුළුල් විදිහට විසිරිලා තමයි තියෙන්නේ. ඊට අමතරව මේ ශාක වල තියෙන විශේෂ ලක්ෂණ තමයි මේවා උත්සේදනය අවම විදිහේ විදිහට තමයි හැදෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට මේවා තියෙන අනුවර්තන ගැන කතා කරොත් එහෙම මාතර ශාක දෙය C4 ප්‍රබල සංශ්ලේෂණ අංශ දක්වනවා. ඊට අමතරව පත්‍රවල පක් තියෙනවා, පත්‍ර තුළ විෂ තියෙනවා, පත්‍රවල ශීශ්‍රඵලය ගොඩක් පොඩි වෙලා තියෙනවා. මේ ශාක නියන් කාලයට හොඳ ඔරොත්තු දෙන විදිහ තමයි හැදෙලා තියෙන්නේ. ඊළඟ මේ ශාක වලට හොඳ භූගත සම්බන්ධයක් කියන හොඳ මූල පද්ධතියක් තියෙනවා. ඉතින් මේවා තමයි කාන්තාර වලට අදාළ ශාක වලට අදාළ අනුවර්තන. අපි කාන්තාර වල ඉන්න සතුන් ගැන කතා කරොත් එහෙම කාන්තාර වල ඉන්න සතුන් ප්‍රධාන වශයෙන් කුමීන්, ඒ කියන්නේ කුහුඹුවන්, ගෝනුස්සන්, කුරුමිණියන්, ඊට අමතරව හොඳට ජල සංරක්ෂණය කරන පුළුවන් සතුන් වන හොටුවන් වගේ සතුන් තමයි තියෙන්නේ. එතකොට මේ සතුන් ගත්තාම මේ සතුන්ගෙන් ගොඩක්
සතුන් නිශාචර සතුන් ඊට අමතරව මේක විශේෂ ලක්ෂණයක් තියෙනවා මේ කාන්තාරයේ සමහර සතුන් ඒ කට්ටියගේ බී ඒ කට්ටිය ආහාර ගන්න බීජවල තියෙන කාබෝහයිඩ්‍රේට් නිදහල ලබා ගන්න ජලයෙන් තමයි ජලයෙන් පමණයි ඒ කට්ටිය ජලය ලබා ගන්න වෙන ජල ප්‍රෝටෝවියක් නැහැ මේ කියන්නේ මේ කාන්තාරවල ඉන්න සතුන්ගේ හොඳ ජල සංරක්ෂණ ක්‍රම තියෙනවා ඉතින් මේ තමයි කාන්තාර ගැන දැනගන්න තියෙන ඊට අමතරව මානවයන්ගේ තියෙන බලපෑම ගත්තොත් එහෙම මානවය ජනවාසීකරණය වීමක් නැතකද කාන්තාරවල දක්වන්න ලැබෙනවා ඊට අමතරව කෘෂිකාර්මිකයන් සඳහා කාන්තාර බිම යොදා ගන්නවා මේකෙන්ද කාන්තාරවල ස්වභාවික ජෛවීදත්වය අඩු වීමකට ලක් වෙලා තියෙනවා අපි ඊළඟට බලමු චපරාල් දියෝමේ මේ චපරාල් දියෝමේ ගත්තාම උතුරු ඇමරිකාව චිලි ස්පාඤ්ඤය වගේ මධ්‍ය අක්ෂාංශ වෙරළබර ප්‍රදේශවල තමයි ව්‍යාප්ත වෙලා තියෙන්නේ එතකොට ඊට අමතරව මේ චපරාල් දියෝමේ ගත්තාම ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන්නේ දකුණු දිග කැලිෆෝනියා ඒක මේ චපරාල් දියෝමේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය ගත්තාම මිලිමීටර් 300 500 අතර තමයි තියෙන්නේ. ඒක මේ චපරාල් වනා වියෝම ගත්තොත් එහෙම මේව ඍතු භේදයක් වගේ දැනෙන්න ලැබෙනවා. ඍතු භේදය. එතකොට මේ ඍතු ගත්තාම වියලි නිර්මාණයකුයි රැසි සහිත සීතලාලුකුයි දක්වන්න ලැබෙනවා. එතකොට මේ චපරාල් වියෝමේ සාමාන්‍ය උෂ්ණත්වය ගත්තාම සාමාන්‍ය චපරාල් වියෝම තියෙන්නේ සෙල්සියස් අංශක 10 12 අතර උෂ්ණතාවක් පරක්සය. ඇලෙනි චපරාල් වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ගාන ඉරවේලට යන්න පුළුවන් කියලා කියනවා. මේ චපරාල් වනාන්තර ගත්තාම චපරාල් වනාන්තරවල තියෙන කුරු කුරු පඳුරු වගේ ශාක තමයි තියෙන්නේ ගොඩක් දුරට. ඒකෙන්ද මේ ඊට අමතරව මේ චපරාල් වනාන්තරවල තියෙන මේ ශාක ඉක්මනින් ගිනි ගැනීමට ලක් වෙන පුළුවන්. ඒකෙන්ද මේ ලැබුණි වගේ තත්ත්ව මේ චපරාල් වනාන්තරවල ඉක්මනින් ඇති වෙන පුළුවන්. කොහොම නම් මේ චපරාල් වනාන්තරවල තියෙන ශාක ගිනි ගැනීම වලට විවිධ අනුවර්තන දක්වනවා. උදාහරණ විදිහට මේවයේ බීජ ප්‍රරෝහණය වෙන්නේ ගිනි ගැනීම වලට පසුව. ඊට අමතරව ගින්න ප්‍රතිරෝධී මුල් තියෙනවා. ඊට අමතරව මේවයේ ගින්නේදී නිදාසන පෝෂක මුලින් භාවිතය කරගන්න පුළුවන් වෙන්නේ ගින්නෙන් පසු ඉක්මනට බීජ ප්‍රරෝහණය සිදු වෙනවා. ඊට අමතරව මේ චපරාල් වල තියෙන කාෂ්ඨී ශාකවල දැඩි සදාහරිත ශාක පත්‍ර තියෙනවා. දැඩි සදාහරිත ශාක පත්‍ර. මම මතක තියාගන්න ඔක්කොම මොකද මේවයි තියෙන මේ විශේෂ පොයින්ට් ඔගලන්ට බැරිලාහරි එසේ එකේ ෂෝර්නෝත් එකකට මේ එක වියෝමයක් ගැන ලියන්න ආවොත් එහෙම මේ දීලා තියෙන පොයින්ට් ඔක්කොම වගේ ඔයත් ලියෙන්න ඕනේ මේ ඔක්කොම සම්පත් පොතේ තියෙන පොයින්ට් මේක පොයින්ට් එක කරේ මම යනවා ඔයගලන්ට ලකුණු කීපයක් අරගෙන යනවා ඉතින් ඔයගොල්ලෝ මේ පොයින්ට් ඔක්කොම මතක තියාගෙන යද්දොත් හොඳයි කියලා හිතනවා මේක මේ තියෙන විශේෂ පොයින්ට් ටික සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනයේ සාමාන්‍ය උෂ්ණත්වය ශාකවල ස්වභාවය සතුන්ගේ ස්වභාවය මේවා මතක තියාගන්න ඕන ඕගොල්ලෝ. හොඳයි. අපි ඊළඟට බලමු චපරාලවලින් සතුන්. මේ චපරාලවලින් ශීරපායන් ගත්තාම මුවා එළුවා වගේ ශාක භක්ෂකයින් ඉන්නවා. ඊට අමතරව කුඩා ශීරපායන් රසකුත් ඉන්නවා. ඊට අමතරව පක්ෂීන්, උරවීන් විශේෂ රසකුත් ඉන්නවා. මේ චපරාලවලට මානවයාගේ නිරලලා තියෙන බලපෑම් ගත්තොත් එහෙම මානව ජනවාසීකරණයක් සිදු වෙලා තියෙනවා. ඊළඟ කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නවා. ඒ වගේ ක්‍රියාවල් වලට යොදා ගන්නවා. ඊට අමතරව මානවය නිසා ඇතිවන ලැබුමේ කියනවා. මේ නිසා චපරාල් වනාන්තර වලට මානවයකින් ඉඳ බලපෑම් ඉල්ලනවා. අපි තෘණභූමි ගත්තාම මේ සෞම්‍ය කලාපයේ තෘණභූමි වල දේශගුණය ගත්තොත් වනාන්තර සහ කාන්තාර වලට අතරමැදි දේශගුණයක් තමයි තියෙන්නේ. තමයි මේ තේමාව සෞම්‍ය කලාපයේ තෘණභූමි සෞම්‍ය කලාපයේ දේශගුණයක් තමයි තියෙන්නේ. ඉතින් මේ සාමය කලාපික තුණු භූමි වල ව්‍යාප්තිය ගත්තාම උතුරු ඇමරිකාවේ ප්‍රේරි තන භූමි තමයි මේ සාමය කලාපික තුණු භූමි වලට හොඳම උදාහරණ වෙන්නේ. මේ ප්‍රේරි තන භූමි ඉන්දීසියාවේ තියෙන ස්ටෙප්ස් කියලා හඳුන්වනවා. අර්ජන්ටිනාවේ ඇම්පාස් තුණු භූමි කියලා හඳුන්වනවා. මේ තුණු භූමි ගත්තාම මේවායේ ඍතු භේදයක් ගන්නට ලැබෙනවා. ඒ කියන්නේ තෙත් ගිම්හාණුයි විලනි සීත ඍතු භූමි ගන්නට ලැබෙනවා. මේ සෞම්‍යතාවයේ තෘණභූමි වල සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය ගත්තොත් එහෙම මිලිමීටර් 314 අතර ප්‍රමාණයක් වෙනවා. ඊට අමතරව සාමාන්‍ය උෂ්ණත්වය ගත්තාම තෙත් ගිම්හානයක් තියෙනවා කියලා කිව්වා. මේ ගිම්හාන කාලයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 දක්වා හෙලන්න පුළුවන්. ඊට අමතරව ශීත කාලයේදී උෂ්ණත්වය 30 10ට වඩා පහළ යන්න පුළුවන්.
ඊට අමතරව මේ සෞම්‍ය කතාවේ තෘණ භූමිවල තියෙන තෘණ ශාක දාතාම ඒවයේ උසාවම කොටස් තුනකට බෙදන්න පුළුවන් උස් තුන නීති තෘණ සහ මිශ්‍ර තෘණ කියලා. එතකොට මේ තෘණ ශාක දාතාම ඒවයේ උස සෙන්ටිමීටර් කීපකින් ඉඳලා මීටර් දෙකක් දක්වා උසකට යන්න පුළුවන්. එතකොට මේ තෘණ ශාක ලැබගිනි වලට නැත්නම් නියන්තක් වලට හොඳින් වරද්ද කරනවා. ඒකට හේතුව තමයි මේ සෞම්‍ය කලාපයේ තෘණ භූමිවල ලැබගිනි තත්ත්වය තියෙන්න පුළුවන්. මේ සෞම්‍ය කලාපයේ තෘණ භූමිවල ඉන්න සතුන් ගත්තොත් එහෙනම් ප්‍රධාන වශයෙන් ශාකභක්ෂක ශීරපායින් ඉන්නවා. උදාහරණයක් විදිහට ගත්තොත් ගුල්හාරණ ශීරපායින් ඉන්නවා. ඒක උදාහරණයක් විදිහට ගත්තොත් අපිට කියන්න පුළුවන් උතුරු ඇමරිකාවේ ප්‍රේරී බල්ලන්. ඒ කියන්නේ ගුල්හාරණ ශීරපායින් විශේෂයක් ඉන්නවා. මේ සෞම්‍ය කලාපයේ තෘණ භූමිවල මානවයාගේ නැති කියලා දෙන බලපෑම ගත්තාම අපි සාමාන්‍යයෙන් උස් තෘණ තියෙන ප්‍රේරිත තන භූමි මේ කාල වෙනකොට අන්තරායයට ලක් වෙච්ච පරිසර පද්ධතියක් කියලා හඳුන්වනවා. ඒකට හේතුව තමයි කෘෂිකර්මාන්තය, ඒ වගේම සත්ව පාලනය සඳහා, ඒ කියන්නේ ගව පාලනය සඳහා මේ සෞම්‍ය කලාපයේ තෘණ භූමි යොදා ගන්නවා. ඒක නිසා ඊට අමතරව නාගරිකරණයක් මේ ආශ්‍රිතව සිදු වෙනවා. මේ වගේ මානව බලපෑම නිසා මේ සෞම්‍ය කලාපයේ තෘණ භූමි වෙනකොට අන්තරාදායක පරිසර පද්ධතියක් වෙන අන්තරාදායක. ඊළඟට බලමු සෞම්‍ය කලාපයේ බලපත්‍ර ගන්න වනාන්තර බියෝමය ගැන. ඒතකොට මේ සෞම්‍ය කලාපයේ බලපත්‍ර ගන්න වනාන්තර බියෝමය ගත්තාම ඒක ව්‍යාප්ත වෙලා තියෙන්නේ උතුරු අර්ධගෝලයේ මධ්‍ය අක්ෂාංශ වලට සමීපව. මේ උතුරු අන්දගුරු මන්දක්ෂාංශව සමීපතාවයක් වෙලා තින්නේ මේ සෞම්‍ය කලාපීක බලපත් ගන්න වනාන්තර බියෝමය ගත්තාම සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනයේ මිලිමීටර් 300 දක්වා ප්‍රමාණයක් ගන්නවා. එතකොට මේකේ 32% දක්වනට ලැබෙනවා. ගිමාන කාලේදී වර්ෂාව හමිනවා. සීත කාලේ ඉවරදීමක් සිදු වෙනවා. එතකොට මේ සෞම්‍ය කලාපීක බලපත් ගන්න වනාන්තර බියෝමයේ සාමාන්‍ය උෂ්ණත්වය ගත්තාම ගිමාන කාලේදී සෙල්සියස් අංක 35ක් දක්වා උෂ්ණත්වය ඉහළට පුළුවන්. සීත කාලේදී උෂ්ණත්වය සෙල්සියස් අංක 0ක් පමණ තමයි වෙන්නේ. ගිමාන කාලේ උණුසුම් සහ ආර්ද්‍රය කියලා කියනවා. ආර්ද්‍රය කියන්නේ වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය බහුලයි. මේ ගිමාන කාලේ තමයි ශාබල වර්ධනය හොඳින් සිදු වෙන්නේ. ඊට අමතරව මේ සෞම්‍ය කලාපික පළල් පත්තු දරන වනාන්තරවලදීන් ශාක පතනශීලී ශාක තමයි ප්‍රමුඛ වෙන්නේ. ඊට අමතරව අපිශාක ස්වල්පයකුත් දක්නට ලැබෙනවා. මේ සෞම්‍ය කලාපයේ පළල් පත්තු දරන වනාන්තරවල තියෙන ශාක අතර ස්ථිරී භවනයක් තද ගන්න පුළුවන්. ඊට අමතරව මේ සෞම්‍ය කලාපයේ පළල් පත්තු දරන වනාන්තරවලින් සතුන් කෙරෙන ගත්තොත් එහෙම ශීලපාවේ විශේෂ රසක් අපිට දැක ගන්න පුළුවන්. මොහොන් ශීත කාලේ සිසිල් තරණය කරනවා. එහෙම නැත්නම් පක්ෂීන්ගා උණුසුම් ප්‍රදේශ කරා පරාග්‍රහණය කිරීමක් සිදු වෙනවා. එතකොට මේ සෞම්‍ය කලාපයේ පළල් පත්තු දරන වනාන්තර ගත්තාම ගස් කැපීම, කෘෂිකර්මාන්තය සහ නාගරීකරණය වගේ මානව බලපෑම් නිසා අද වෙන විට මේ වනාන්තර වලට බාධා ඉල්ලලා අපි ඊළඟ බලන දියුමේ උතුරු කීතර වනාන්තර. මේ උතුරු කීතර වනාන්තර දියුමේ අපි එහෙම නැත්තම් තව නමක් කියනවා ටයිගර්. ඒක මේක තමයි පෘථිවියේ තියෙන විශාලතම දියුම. පෘථිවියේ විශාලතම දියුම තමයි ටයිගර්. එහෙම නැත්තම් උතුරු කීතර වනාන්තර කියලා කියන්නේ. උතුරු කීතර වනාන්තර බියෝමය තියෙන්නේ ආක්ටික් තුන්ද්‍රාවට බලන්නේ. ඒතර තුන්ද්‍රාව වෙන ඊළඟ බියෝමයක් කියලා දෙනවා. ආක්ටික් තුන්ද්‍රාවට බලන්නේ තමයි උතුරු කීතර වනාන්තර බියෝමය විරාත් වෙලා තියෙන්නේ. ඒතර මේ උතුරු කීතර වනාන්තර බියෝමය. මේකේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනයේ මිලිමීටර් 300ක් 400ක් අතර ප්‍රමාණයක් කරනවා. මේකේ ඍතු භේදයක් දක්නට ලැබෙනවා. ඒතර සීත කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශයක 50ක් විතර වෙනවා. උෂ්ණ කාලයේදී මනකන් හිමාන කාලයේ උෂ්ණත්වය සෙල්සියස් 20ක් පමණ තමයි වෙන්නේ. මේ උතුරු කීතර වනාන්තර ගත්තාම නමින්ම තේරෙනවා මොක ශාක වෙන්නේ කීතර ශාක. ඒ කියන්නේ සයිප්‍රස් පයිනස් වගේ ශාක. ඒතකොට මේ කීතර ශාක, මේ කීතර ශාක වල තියෙන ඉහළ හැඩය කියන්නේ කීතු හැඩය. මේකට කියලා හඳුලා තියෙන නිකන් නෙමෙයි. දැන් හිම පතනය වෙනකොට මේ ගස් වල හිම එක්රැස් වීම වළක්වන්න තමයි මේ කීතු හැඩය. නැත්නම් කෝන් ෂේප් එක ඒකට කියලා හේතු වෙලා තියෙනවා. එතකොට ඒ කට්ටිය අතු කඩවටින් නැත්නම් ගස් කඩවටින් වැලකෙනවා. එතකොට එතනින් ගියාම මේ කට්ටිය ශාකපත්‍ර ඉඳිකටු හැදෙච්ච ශාකපත්‍ර තමයි තියෙන්නේ. ඒකට හේතුව මේ කට්ටිය වෙන අධික උත්සේදනය වළක්වන්න. එතකොට මේ උතුරු කීතු දරන වනාන්තර වලින් සත්වින් ගත්තාම ප්‍රධාන වශයෙන් ශීලපායින් ගත්තාම අපිට ශීලපායින් විදියට හඳුනගන්න පුළුවන් දුඹුරු වලස නැත්නම් උතුරු ඇමරිකානු ගෝණ එහෙම
නැත්තම් සයිබී කියන කොටිය. දැන් මේ උතුරු කෙන්දර අන්තර්ගත හා මේ වගේ වැඩි නාගරීකරණයක් එහෙම සිදු වෙලා නැහැ. ජනවාසීකරණය වීම අඩුයි. හැබැයි දැව පිණිස ගස් කැපීමක් සිදු වෙනවා. මේ ගස් කැපීම හින්දා මේ වනාන්තර වලට මානවයාගේ යම් බලපෑමක් ඇතිවලා තියෙනවා. උරා බියුමේ කියන්නේ මේක තමයි අන්තිම බියුමේ. ඒතර මේ තුන්වැනි බියුමේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ පෘථිවිය ආක්ටික් ප්‍රදේශයේ. ඒතර මේ අපි ගත්තොත් ප්‍රතිශතයක් විදිහට පෘථිවියේ භූමි ප්‍රදේශයෙන් 20%ක් විතර ඇති වෙනවා කියන්නේ මේ තුන්වැනි බියුමේට. ඒතර මේ තුන්වැනි බියුමියත් තමයි වර්ගීකරණය කරන කොටස් දෙකකට ඇල්පයින් තුන්වැනි සහ ආක්ටික් තුන්වැනි විදිහට. ඒතර මේ ඇල්පයින් තුන්වැනි ගත්තාම ඒක ව්‍යාප්ත වෙලා තියෙන්නේ කඳ මුදුන් මත. නැත්නම් ඉහළ උමතාචවල ආක්ටික් තුන්ද්‍රාව ඉහළ අක්ෂාංශ වල තමයි ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒක තමයි මේ තුන්ද්‍රා භූමියේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය ගත්තොත් එහෙම ආක්ටික් තුන්ද්‍රාවේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 260 ක ප්‍රමාණයක් තමයි වෙන්නේ. ඇල්පයින් තුන්ද්‍රාවේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය ගත්තොත් එහෙම මිලිමීටර 1000ක් පමණ තමයි වෙන්නේ. අපි සාමාන්‍ය උෂ්ණත්වය ගත්තොත් එහෙම ශීතය විතරේ සාමාන්‍ය උෂ්ණත්වයේ සෙල්සියස් අංශක ඍණ 30ට වඩා අඩු වෙනවා. ගිම්හාන කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 10ට වඩා අඩු වෙන්න පුළුවන්. අපි මේ තුන්ද්‍රාභියෝම තියෙන ශාක ගත්තාම ප්‍රධාන වශයෙන් අකාශීය ශාක, ඒ කියන්නේ තෘණ, පාසි, ලයිකන වගේ ශාක තමයි දක්නට ලැබෙන්නේ. මේ තුන්ද්‍රාභියෝමේ පස්සේ මිදුණු නිත්‍ය තුන ස්ථරයක්, එහෙම නැත්නම් මිදුණු අයිස් තත්ත්වයක් තියෙනවා. මේකෙන් ද වර්ෂාව හම්බුනාට පස්සේ ගැඹුරු ස්තර වලට හම්බෙන ජල ප්‍රමාණය අඩුයි. ඊළඟට මේ තුන්ද්‍රා භූමියේ ජීවත් වෙන සතුන් ගත්තොත් එහෙම ශීරපායන විදිහට ගත්තොත් කැලිබු, පිනිමුවා, නරියා, ඊළඟට ගිලෝපික වෘකීන් වගේ සතුන් අපිට දක්නට පුළුවන්. මේ තුන්ද්‍රා භූමියේ මානව ජනවාසීකරණය අඩුයි. ඒ වුණාට තෙල් සහ ඛනිජ නිස්සාරණය සඳහා මේ භූමිය භාවිත කරනවා. මේ නිසා මේ භූමිය පැවැත්මට යම්කිසි තර්ජනයක් කියලා තියෙනවා. ඔබලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ගම්පහ මෙඩිකල් ස්ටුඩන්ට්ස් ඇසෝෂියේෂන් එකේ
සෘජුවම